කියට හිතගෙන අහග හිත අහගත්ත දෙන්න ට ඒක වෙලාව බැලෙනවා බොහොම සුළු වෙලාව හැබැයි ඉතුරු හැම වෙලාවෙම බැලෙන්නේ ඒත් එක්කම තවතනකින් කාරණයක් ඇහුණ මේකෙදි අංග ගන්න ඕනේ නැහැ හැබැයි ඇත්තට මොන දින් ඉන්න ඕන කියලා හැබැයි අනික් පැත්තට ප්‍රශ්නයක් වෙනවා ඇත්තට මොන දින්ද මේ කවද ඉවරද මොලි ගැටුවක් තියෙනවා කියන්නේ කියන්නේ රූප බලන රූප බලන එතකොට මම ඒක අහගෙන තියෙනවා ඒක ගැටුවක් තියෙනවා ඒක තේරෙනවා වගේ තේරෙනවා හැබැයි මේ ඊළඟට ප්‍රශ්නයක් එනවා ඇත්තටම මේක ඇත්තට මොන දේද මේක මොන දින මොහොතේ බලන කාරණේ ඇතුලේ ආයි මම ඒකට කැපෙනවා සම්පදාය ඔක්කොම තැල්ල දාන නිදහස දැන් අප යම්කිසි කෙනෙකුට යම්කිසි හාමුදුරුවෝට දැන් මෙහෙම වෙනවා මේ විනා හරි අපහසුයි දැන් ආය හාමුදුරුවන්ට ඒතර මේ කුටි මෙහෙම කකුලක් දා ගන්න ඕනේ කියලා හැබැයි දාන්නේ නැහැ මොකද කරබලක් අන්නේ මෙන්න මේ කියන විදියට යම්කිසි කෙනෙක් කියන තමයි මම කියන්නේ අපි අන්ත දෙකකට හිර වෙලා ඉන්නේ කැමැති ඊට පස්සේ කැමැති දේ දැන් මොකද උපමාකින්ම කිව්වදින් අපි කෙනා කෙනා බෙදුවට පස්සේ කෙනා කෙනාගේ අසුදාන්තයට සාක්ෂියට කතා කරන එකක් හිතුනදී අපි මම මෙන්න මේකට මම කැමැති ඇපල් කන්න හැබැයි මට ඇපල් කන්න මේ බයයි එන්නේ මොකක් හරි උපමාවක් ගන්න ඔයගොල්ලෝ සාධාරණ ඔයගොල්ලන්ට වෙච්ච දෙයක් ගන්න. මම මේ වගේ චරිතයක්. බලය අපි කියන්නේ කපුචාර්ණය කරන ගලායම එයා සුදු භූමියට පියන කරනවා. යාම හදියා.
කෙනෙක් මට ඇවිල්ලා කියනවා ආන්දුනේ මම මෙන්න මේ වගේ කෙනෙක් මෙන්න මේ වගේ දහ ජරාක් මම බලු වැඩ ඔක්කොම කරලා තියෙනවා ආන්දුනේ කියලා මට ඇවිල්ලා කියනවා. ඒ ආන්දුනේ කෙනෙක් ඒක කර කර ඒව මුහුක්ති ආඥා අර හොඳ වැදිරික විතරක් එළියට පෙන්නනවා අනිත් එක්කෙනා. ඔය සම්මතයේ සම්මතය හොඳයි සම්මතේ නරකයි කියලා හදාගත්ත දේවල් වලින් ටික අනිත් කට්ටියට පෙන්නනවා. හැබැයි අතල කුණු වෙනවා. මම කියන්නේ ඒක අනිත් පැත්ත. දැන් අපි ඇත්තටම අපි භෞතික පදාර්ථයට මායාව නොතේරෙන කම නිසා මේ භෞතික පදාර්ථයට මුලා වෙලා අපි ඊට අනුව සැකසෙන්න උත්සාහ කරනවා. ඊට අනුව හැදෙන්න උත්සාහ කරනවා. ඊට අනුව තියාගන්න උත්සාහ කරනවා. අතරවාදුනේ අපි නිවන් දකින්න බැරි කම නෙවෙයි තියෙන්නේ අපි දාගත්ත දෘෂ්ටි මතවාද සම්ප්‍රදාය ආගම සංස්කෘතිය මේවා තාරින්න බැරි කම. මේසු බය. නැත්නම් මේ ලේසිම සබන විශේෂම මේ ධර්මයේ කියලා. මේ මොකක් කරන්නේක් නෑ මිතර ඇත්ත චූටි තමයි විරු මුකුත් අවබෝධ කරගන්න දෙයක්. දාගත්ත කුණු පිළි ප්‍රශ්නයක් තියෙනවා. ඒ දේවල් අපරිම තමයි. උන් දිහා මේ පැගේ හිතන කෙනෙකුට මම මේ කියන එක ප්‍රදේරනවා. ඒ සම්පදායන්නේ ආගමන්නේ සංස්කෘතියන්නේ ලැජ්ජාබයි කියන කඩේ ඉන්නේ. නැත්නම් අපි එක දෙයක් කරනකොට කෙනෙක් කන ඔය කරන දේ හොඳයිද? ඔය කරන දේ නරකයිද? නමුත් මේකත් අපි තිබ්බේ නැහැ නේ අපි මෙදාගත්තු පොඩක්. නමුත් දැන් ආපුනේ අපිට වෙලා තියෙන අපි ඇදිච්ච හිටි සාපේට අවුෙත හිටි කිවනවා. ඒ සාපේට අවුෙත හිටි කිවනවා. නමුත් අර කිව්ව වගේ සුකමේ ඥානයක් හැටියට දැනීමක් හැටියට තියෙනවා නම් ලේදී සම්මුඛ වෙන්නේ. තව බලනේවා බව මොනවද ඔය කියන භවනා කරනවා බනහනේවා කනේවා බොනේවා ගිනේවා කරන්නේ සියල්ලම ඊට සාපේක්ෂව අතීත අනාගත වර්තමාන කියන තුන් පාළයක් ඔස්සේ මම කියන සත්පුද්ගල සංකල්පය තුන හිතක් ඇති වෙමින් නැති වෙලා යන සදාකාලික කියන එකක් නෙමෙයි වෙනස් වෙන එක එක අපි දකින්නේ නැහැ නමුත් ඒ වෙනස් වෙන එක තුළ ඒ හිත තුනම බැහැගෙන ඉන්නවා වගේ මම කියන්නේ හිත අවසන් වෙද්දී ඒ සියල්ලම අවසන් වෙන එක අපිට පේන්නේ නැත්තේ අපි ඒ හිතින්ම කරනවා වගේ මට පේනවා. පිට උග බැහැලා ඉන්නේ. ඒක කරන්නේ කරවන්නේ නැති සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ සිද්ධියේදී අපිව මේකේක අන්ත අපිව ඒ අන්ත දෙකට අපි ඒ අන්ත දෙකට දාලා මේ අහුවෙලා ඉවර වෙලා දැන් අන්ත දෙක තුල දෙකේදීම මම වෙලා. ඇලිමේදී මම වෙනවා දෙකීමේදී මම වෙනවා. කැමති දේ තුළ මම ඉන්නවා. අකමැති දේ තුළ මම ඉන්නවා. මං කියන්නේ කැමති දේ අකමැති දේ දෙකෙන් ඉවත් වෙලා කැමති වෙන්න. සැපෙනුයි දුකෙන් කාම ලෝකයේ නිඳ අකමැති දේ සහ කැමති දේවල් තිබ්බ කාම ලෝකයේ. එතකොට මේ දේවල් බලාගෙන ගියාට පස්සේ කැමති දේ කියලා බල බා හොයාගෙන යන මොකද කැමති දේ මොකද අකමැති දේ වගේ. හොයාගෙන ගියාට පස්සේ මේ දේ නැහැ කොහෙවත්. භෞතික ලෝකේ වල බලන මේවා තියෙනවා කියන්නේ හැම වෙලක්ම ඒ කැමති දේවල් හා අකමැති දේවල් කියලා අපි මෙහෙන් හදාගත්ත මොකද ඒක හැමෝම තියෙන එකක් විදිහට තේරෙනවා. ඔව් හැබැයි ඒක සත්‍ය යථාර්ථෙට හරි ඉන්නේ නැහැ. ඒකට මේ තියෙන එකක් විදිහට තේරෙනවා ඇත්ත යථාර්ථය දෙන්නේ නැති අර පටන් ගත්ත කාරණාවේ අන්ති අඩුවක් තියෙනවා. අතුලාන්තයේ තුර අපි කොහේ හරි අපේ කොටයක් කියලා හොඳ ඒක දැන් තියරියකට ඒක තේරෙනවා නම් දැන් කැමති දේවල් කියලා ලෝකේ මිනිස්සු සම්මත ලෝකේ කාම ලෝකේ දෙයක් තියෙනවා අකමැති දේවල් කියලා දෙයක් තියෙනවා. ඉතින් ඒ දේවල් මේ ඒ දේවල් ළඟා කර ගන්න කැමති දේවල් හොයා ගන්න කියා ගන්න අකමැති දේවල් අයින් කරන්න කියලා මේ මිනිස්සු මේ රස්සාවල් පාප් කරනවා පාරවැදින් මිනිස්සු දේවල් හදනවා මේ කසාද බඳිනවා එක එක කුණු කොටවා කරනවානේ.
ඉතින් ඒගොල්ලන්ට එකින් අන්තිමට හම්බ වෙන්න ඇති දෙයක් නැහැ. අන්තිමේ සෝන්පිටින් බඩ ගන්න එකක් විතරයි වෙන්නේ. එතකොට දැන් අපි ඕක මොකද කරන්නේ? අපි දැන් එතනින් ඉවත් කරලා පැවිදි වෙන්න කියලා. මේ කොට ආධිනවේ දැකලා නිස්සබ්නේ හොයාගෙන ආශ්‍රාසයේ විඳලා ආධිනවේ දැකලා අපි ආව දැන් මේක හොයාගන්න කියලා. අපි දැන් ඇවිල්ලි ඉවර වෙලා දැන් මොකද කරන්නේ? ඔතන හිර කරගෙන ඉන්න. ඔතන ඒකාන්තයකට හිර කරගෙන අපි දැන් හොයන්න යමු යමු. කෙනෙක් පුද්ගලෙක් විදිහට අපි දැන් යමු හොයන්න. කෙනෙක් පුද්ගලෙක්. අනේ ගොඩක්. මම දන්නවා මේක බලලා මේක මගේ හිතේ හදාගන්න කාරණයක් කියලා මම අහලා තිබුණා. හැබැයි ඒකේ ඊට පස්සේ මට එදෙන මේකින් කියන්නේ වහගෙන ඉන්න ඕනෙත් නැහැ. මම බලනවා. හැබැයි මට ඒක පේන්නේ නැහැ. මම එතන ඒක මට අඩු වෙන එකක්. මොකක්ද අඩු වෙන්නේ? කියන්නේ අඳුරේ එතන මං හිතේ වෙයි. නෑ ඒක දුක මොකක්ද අඩු වෙන්නේ? කියන්නේ ඒක බලලා හිතේ හදාගෙන ඉන්න එක අඩු වෙන්න ඕන කියලා මම හිතාගෙන ඉන්නවා. කියන්නේ ඒකට ඇති කැමැත්තද? ඔව්. ඒ කියන්නේ සින්දු බලන එකට ඇති කැමැත්ත අඩු වෙන්න ඕන කියලා. ඔව්. ඒ මම එහෙම එකක් හදාගෙන ඉන්නවා කියන එක කැමැත්ත අඩු වෙනවා. කැමැත්ත වැඩි වෙනවා. කැමැත්ත අඩු වෙනවා. කැමැත්ත වැඩි වෙනවා. එතකොට මේ බණ ටිකේ මොකද අපි කෙලස් අයින් වෙන්න ඕන කියලා හිතන්නේ? කෙලස් කියලා කියන්නේ මොකද? මොන මේ හිත වෙච්චම දැන ඉන්නේ ඉන්නේ. මොකද්ද කෙලස් කියලා කියන්නේ? කෙලස්. මෙතෙන් දැන් මේ හිතන්නේ නිවන් දැක්කට පස්සේ දැන් නිවන් දකින්න ඉස්සර වෙලා හම්බුනේ අපි පහත් තිබ්බා හැයි කනයි නාසය දිවයි කය. දැන් ඒකට නිවන් දකින්න ඉස්සලා බත් කෑවනේ. නිවන් දැක්කට පස්සේ බත් කන්න බැරිද? අනුකූල. කනක් තිබ්බනේ ඇහැන් හරි. කනත් එහෙමයිනේ, දිවත් එහෙමයිනේ, කයත් එහෙමයිනේ. පස්සේ නිවන් තේරෙන්නේ නැහැ. ඈ? නිවන් තේරෙන්නේ නැහැ. ඒකේ ප්‍රශ්නේ. ඔය නිවන් තේරෙන්නේ නැත්නම් නිවන් මාර්ගේ දීර්ඝ නැහැ. රහස් පොයින්ට් එක. ප්‍රඥාවන්ත පොයින්ට් එක. නිවන මාර්ගයේ උපාන්තයට උදව් දෙන්න පුළුවන්. මොකද මාර්ගය. මේ මොහොතේ ජීවත් වෙනවා. මේ මොහොතේ ජීවත් වෙනවා. මේ මොහොතේ ජීවත් වෙනවා. මේ මොහොතේ තුල එතකොට සුප්තිය මොකක්ද? මේ මොහොතේ තුල විඳින්න. විඳින්න හොඳ නැද්ද? විඳින්න හොඳ නැද්ද? විදින්න කියලා තමයි මම ඉන්නේ. මේ මොහොත තුල උත්තර දෙන්න සිද්ධ වෙන බැරි පිළිවෙලක්. දැන් ඉතින් හදාගෙන සුත්තුමත් තුමා. ඔය ඒක තමයි මම කියන්නේ. එතකොට දැන් සුත්තුවන් දැන් මොකද්ද කරගන්න හදන්නේ දැන් මම කියන්නේ. ඒක තේරෙන්නේ නැහැ. ඒක තමයි මම කියන්නේ දැන් විඳින්න ඇතු ඉන්නේ එකද? දැන් ආස්වාදයේ ආදීන වේ නිස්සරණයනේ. නිස්සරණය කියලා කිව්වම මොකද්ද ඒකද? ආස්වාදය. හත්තන ඉන්දීම මම ගන්න යතු ආදී නොයන්නේ බය තියෙනවා අපි දාගත්ත සම්පදාය දැව වහන්සේට මේ ඔබ වහන්සේට මේ තියෙනව නේද හොඳ දේවල් සහ නරක දේවල් කියලා
දැන් නරක දෙයක් නොදී මොකද වෙන්නේ හිතේ? කරොත් මම කියන එක ලැජ්ජාවටපත් වෙන හොඳ දෙයක් කරොත් මම කියන එක නම් සතුටු සම්මතයත් අපිට දාලා තියෙන කොහොමද එතකොට? දැන් සම්මතේ හාමුදුරු කෙනෙක් මොකක් හරි මහ ජනාව වැඩක් කරොත් ඉවරයි නේද කියලා නේද දාලා තියෙන්නේ? ඔව් හොඳ වැඩක් කරොත් හරි හාමුදුරුවෝ දැන් හාමුදුරු කෙනෙක් බිම් බලාගෙන කියොත් මේ ඉන්න උපාසකම් මාධ්‍ය සෙරපු දෙයක් සෙරපුක් දෙයක් හදාන්න නැතුව බිම් බලාගෙන මේ බිම් බලාගෙන වටාත්තු මුරුහාන් ඉඳන් කටින් නේද කැමති ඔක්කොම කියන්නේ. රහතන් වහන්සේ රහතන් දහරින කෑ ගන්න කනව බොනව බඩ පිරුම් ගන්නව දස් සුද නගිනව බිම් පයි කටේ තියා ගන්නව රහතන් වහන්සේ රහතන් වහන්සේ පස්ස විඳිනව රස බලන රහතන් වහන්සේ රහතන් වහන්සේ එතන නිදි පුළුවන් ආදීන නැති ආශ්‍රාදේ මට හම්බ වෙනවා නිදින්න පුළුවන් නිදින්න බැරි නිදින්න පුළුවන් කියන එකයි දැන් ඉස්සෙල්ලා කාම ලෝකෙදී අපි වින්දා යම මේ සැපයක් තිබ්බ අපිට කාමරවලදී අපි දුකක් තිබ්බා. ඔය දෙකෙන් විවත් වෙනවා දැන් තියෙන එකක් තියෙනවා. දැන් ඒකෙන් විඳින කෙනෙක් නෑ විඳනය. සිදුවේ. ඉන්නේ කෙනෙක් නැත්තම්. කවුද ඉන්නේ? ඉන්නේ කෙනෙක් නැත්නම් අතන කවුද ඉන්නේ? ඔබට පේනවා මම මොනවා හරි දෙයක් කරනවා හොඳ දෙයක් කරනවා හෝ නරක දෙයක් කරනවා. මතේ කිසි දෙයක් පේන්නේ නැත. දැන් ඔබ හිතන් ඉන්නවා මෙතන මම ඉන්නවා මම බල කියනවා කියලා. ඒ ඔබට උගුරු දෙන්නේ මම. මම මෙහෙ නෑ. මම නැගලා ඉඳලා. මම නැගලා ඉඳලා බුද්ධා විශ්සි. ඔබට දෙන්නේ මම යනවා. ඔය මට පේන්නේ නෑ නේද? මම බත් කෑවත් මම අරපු බෝතලයක් බිව්වම මට පස්සේ දෙන්නේ නෑ. මම දන්නේ නැහැ මේක මම කරන්නේ. මම කරන්නේ. ඔබට පේන එක තමයි. ඔබට මම හොඳ දෙයක් පේන එකත් ඔබේ මායාව, නරක දෙයක් පේන එකත් ඔබේ මායාව. හැබැයි රහතුන් හරියට බැටරි කෑල් දෙකක් දාලා වල් කරා. මොන හතරේදී යවගන්නේ නැහැ. ඒගොල්ලන්ට හිත නිසා ඔය තැවෙන පීඩාවක් කිසි දෙයක් නැහැ. මොකද රහතුන්ට හිතේ නිදහස් වෙනවා. දෙන්න සලහා ඇතන විරුද්ධ කරන්න. එතකොට අපිට තිබ්බා ජීවිතයේ ලෝකයේ විඳින්න ඕන කියලා දෙයක්. ඉතින් අපි ඒක විඳගෙන ගියා. යනකොට අපිට ආදීනවයක් තියෙනවා. ඔය ආදීනවයක් තියෙන්නේ මොකද? අපි ඇවිල්ලා තියෙන්නේ ඔය කාරණාව හොයාගන්න. ඒක කාරණාව හොයාගන්න කියලා විඳිවර වෙලා අපි මේ අර කොහොලඹ බාට යනවා වගේ ගිහිල්ලා අලෝගත්තේ නැත්නම් අපිට ප්‍රශ්නෙකුත් නැහැ. මේක අලෝගත්තේ නිසා තමයි අපිට මේක තේරුනේ. ආදීන වෙන්නේ තේරුනේ. ඒක තමයි නිස්සාරණය කරන්නේ. දැන් අපිට ඒක තේරුනේ. අපි මෙච්චර කාලයක් තිබු භෞතික ලෝකේ යමක් ඇතයි යන විශ්වාසයෙන් ඒ තෘප්තිමත් වෙන්නේ භෞතික ලෝකේ. අපි හිතුව අපිට සැපයක් එනුයි භෞතික දේකින් නොදැක අහසත් තියෙනවාත් තියෙනවා. අපිට තේරුම් ගන්න බැහැ මම ඔය විදිහට කියේ නැත්නම්. ඒක එතන හිර වෙලා ඉන්නවා. ඒගොල්ලන් කවදාවත් සුදු දුන්නේ ගැන හිතා ගන්නවා තේරෙන්නේ නැහැ. ඒක මමත් අපේ මමත් මේ නිසා තමයි අපිට ආදීනවයක් තියෙන්නේ. දුකක් දොඩේ දුක අපි දන්නේ ඥාන විදියට නෙවෙයි අඥාන විදියට. අපිට උනේ දුක්ඛේ ඥාන වෙනවා අපි දුක්ඛේ අඥාන විදියට ගන්න. මේ කෙනෙක් පුද්ගලෙක් විදියට අපි ගන්න. ඒක කෙනා ඉන්නකම් පුද්ගලයා ඉන්නකම් අපිට ওই ප්‍රශ්නේ ගැලවීමක් වෙන්නේ. අයිතිකාරයක් නැති වුණ ගමන් ප්‍රශ්නේ නැති කරගන්න
අයිතිකාරය නැති කරගන්න කියන්නේ අයිතිකාරයේ ඇත්තටම මේ සත්ත්ව පුද්ගල මම කියන සංකල්පය ඔය තියෙන. අපි අතන හිතේ හදා ගන්නවා කියලා දැන බෑනේ. ඒත් ඒ මොහොතේ හදා ගන්නවා කියන්නේ. ඇයි ගුඩ් නේම්? මොකද? මොකද ගුඩ් නේම්? තේබුණාට අමතරව. ඔව්. වෙනේ මේ ගුඩ් නේම්. දන්නවත් නැහැ මට නෑ. තේබුණා නේද? පොරිත තේබුණා. මට ගුඩ් නේම්. ඈ මට ගුඩ් නේම්. දෙලොණ කාඩතරා තියෙන්නේ එක. උපවාසයේ උපවාසයේ ගොඩ නැගින්නේ නැති ඉත. මොකක් කර ක්‍රමයකට ගොඩ නැගින්නේ නැති වෙන්නේ? ඔව්. කොහොමද ඒක කරන්නේ? ඒක තමයි වුණේ. වර්තමාන තෘප්තිමත් වෙන ග්‍රහ හොයාගත්ත මම අතීතයේ ගැන අතීතයේ තේරුම් ගත්තා මම අනාගතය ඇවිල් නැහැ කියන තේරුම් ගත්තා. මට ඔය දෙක කවදාවත් හම්බ වෙන්නේ නැහැ කියන තේරුම් ගත්තා. මේ මොහොතේ නුඹ නිදහස් වෙලා මම නැවතිනවා. ඒකද නේකම මම ඊට පස්සේ මම පොඩ්ඩක් ඊට බැලුව සෙල්ලම් කරලා බලනකොට මාර එකක් නේ. මම සෙල්ලම් කරලා බලනවා. ඒක මම දේවියක් තමයි මම මගේ මිනිතුන බව මට හිතේ ලොකු හතුරක් මම මැරෙන්න කැමති. මට කියන හාදුර මේ මොනාද මිනි අඩු බෝතලේ ඔලුවද තියාගෙන මට කියන හාදුන්නේ මාව ගලවල දෙන්නේ. මං කියන මං වඩින්නේ ඉස්සරවල අද ඔය මිනි අඩු බෝතලේ අයින් කරගන්න මට ඇතුළේ. බුදුර වඩින්නේ මිනි අඩු කියලා දැනගන්න. දෙන්දාට පුදුර වටින්න මම දොර ළඟ සිට තක්තු කරමි. ගම් කිසිගෙනේ මාගේ වචනේ අසා දොර ඇරියොත් මම උතුලට ඇතුළු වෙනවා. මම කෙනෙක් පුදුරේ ඔයගොල්ලෝ මෙතන විස්සක් ඉන්නවා නම් විස්සම දොර ඇරියොත් මම විස්ස දොරම ක්ෂණයෙම ඒක ඩොක්ටර් නැති වී මා බව කරත් ඇතුළු වෙන්න මට අවසර දෙන්නේ නැහැ ඔබ ඉන්නවා. මම කියනවා නමුත් මම කියනවා ඔබට සුදුසුකම් කරලා මම ඔබට කියන්න බෑ. බස්සු කියලා දැන් පිටු වල ගිහින්.
මිනියලු ඊදෙන් තාවි කියන තේරුම් යනවා. මේ අතීතේ මතක පොද ඔබ ඇස් දෙක වහලා ඇස් දෙක අරින්න අලුත් විදියට ලෝකේ දකින්න. ඒ සියලුම දත්ත ඔද්දී මම ගලාව වයස කැලෙන්දේ උඩට මානේ. ඒ විදිහට අනාගතේ ඇවිල්ලා නේද? මොකද මන්දේ මේ මහත්තුර මේ ජීවත් වෙන්නේ මිනිස්සු අතීතේ ජීවත් වෙන්නේ. එදා පන්සිය කරේ තියාරු. ඒක නම් එක්කම නෙවෙයි. ඉතින් කියලා කිසිම ප්‍රතකින් කිසිම කෙනෙක්ගේ අහපු නැති දේක් අපිට තේරෙන්නේ. සෙනින් හකට පිට අහන්න දෙයක් කරන්නේ නැත. ඒකයි කිව්වේ විදිහ කොටක තිබ්බා කිසි කෙනෙක් කිව්වට පිළිගන්නේ නැහැ. කතා බුහාලා කරා. ආන්දරෝ මෙහෙමද? අද රෑට උනහඳ තමයි. අද රෑට මොග්සෙන් අම්ම කෙනෙකුට බබෙක් උපදිනවා. නේද? ඒ බබා දන්නවද මොග්සෙන් උපදිනාද කියලා? මා පොළේ වල දානවා 2500 කට එහා පැත්තේ බුදු කෙනෙක් හිටියා දෙවියෝ හිටියා. අහත පොළොව මම හිත කය බිලෝ සංසාරක දෙයක් නැහැ නේද? අර ඉස්සී පුරුෂ බිලෝ දෙයක් නැහැ නේ. හන්දේ මොග්සෙන් උපදින තේන කාටද? අම්මට දා ප්‍රයෝජන නැේද? දෙදෙනාට වේදම කේතද? කේතද? ඒ දෙන්නා එක හදා ගන්න මොකේද? ඒ මාබුතේ බබි කිඳනා කියලා පේන්නේ මොකේද? ඒ මොහොතේ හදාගන්න හිතේ. හරි හිතා දෙන්නේ මොකේද? මාබුතේ බබෙක් කිපදුනා කියලා පේන්නේ මොකටද? අම්මට දාතට. 60යි කාන්ටයි ඔය ටික නේද? හරි නේද? එතකොට ඔන්න අම්මයි තාත්තයි බබි කිපදුනා කියලා දකින්නේ අහිං කරි. දැකලා තමයි හිතක් හදාගන්නේ. ළමයාට තාම පුංචි ඇහ පුංචි කන පුංචි නායි තිබ්බට එයා දන්නේ නැහැ නේද මගුතෙන් ඉපදුනා වල දැම්ම විරෝධයක් දෙන්නේ නැහැ නේද යාට බුදුහාමුදුරුවෝ හිටියා දෙවියෝ හිටියා එහෙම විරෝධයක් නැහැ යා සම්පදාය ආගම කුල වේද ජාති වේද එයාත් අවුරුද්දක් දෙකක් ගිහිල්ලා අනුසවත ගාමි ප්‍රතිපදාව අනුකරණය කරගෙන ඉවර වෙලා මම කියන එක අම්ම කියන එක බබි කියන එක මේ මහ පොළේ වල දානවා මගුතේ ඉපදුනා කියන එක හදාගන්න එක මොකද දැක ගන්න මොකද ඒ ළමයා අයින් කන්නේ නේද ඉතින් කියන්නේ පහ ඉත හැදින්න ඇහි කරින්නේ. උඩට මේ ලෝකෙ ඉන්න කිසියම් කෙනෙක් මම උදින් කුදුන්නේ නැහැ. ඒක නිසා මම පොලේ වල දානවා. දැන් හරි. පස්සේ තියෙන මේ ළමයා පිටිච්චිකම මැරුණා. නිවන් දකින්නේ. ඒක ගැන හිතන්න එපා. ඔය වෙන පැත්තක් යනවා. ඔබට ඒක මම කිව්වේ නැහැ නිවන් දකින්න කියලා. මොනවද නිවන් දකින්න එකක් ගැනවත්, මැරෙන එකක් ගැනවත් ඒ ළමයා මුදුත් කිව්වේ නැහැ. එතන හොයන්න එපා. අර ඩිංගිත් උත්තර කරා. අර කිව්ව කාරණාව හොඳට දැන් හිතන්න මම කියන ඥානයකින් හොඳට එකක්. මම කියනවා කිසිම කෙනෙක් මම උපතින් ඉතිරි නෑ කිසි කෙනෙක් මහ පොළේ වල දාලා නෑ කියලා. මෙච්චර කාරය. ඒකට ඇත්ත නේන අම්මයි තාත්තයි දැක්කත් කොහෙන්ද අහින් කරේ. ළමයා හදාගත්ත එක කොහෙන්ද අහින් කරින් නේද? හේතුගල්. ඒතර මම උපතින් දෙපතින් අහින් කරින්ද? බලන්න සාධාරණද? ඒකේ බලන්න සුතමේ ඥානෙන් තේරුම් ගන්න මේක මේක එහා තියන්න කියන්න පුළුවන් දෙයක්. එහෙනම් දැන් අතීත ධර්මයේ ඉවර නැද්ද ඊයේ දවසේ? ඊයේ දවසේ සංසාර ගමන ඉවරයි. හෙට දවසේ සංසාර ගමන පටන් ගත්තේ නෑනේ. එතකොට සංසාර ගමන සප්ත පුද්ගල මම කියන සංසාර ගමන පටන් ගන්න එකම තැන කොතනද? මේ. සිතුවිල්ල දැන මේ. එහෙනම් කඩිම වාසේම දිනවල දෙන්න. සිතුවිල්ලක් උපදින එකම තැන මේ මොහොත. එතකොට හඳුන්නේ මේ මොහොත සිතුවිල්ලක් උපදින තැන මම උදේ කියේ. සිතුවිල්ල නිරෝධ වෙන තැන මම කන්නේ දියේ. එහෙම සිතුවිල්ල නිරෝධ වෙලා යලි සිතුවිල්ල සමුදය වෙන තැන ආපහු මම උදේ කියන එක නෙවෙයි. එහෙනම් මේ හේතු ප්‍රත්‍යයන් දෙන්න. එතකොට මොකක්ද අපිට හොයා ගන්න තියෙන්නේ? මරණය කොහෙද තියෙන්නේ කියලා හොයාගෙන මරණය ගැන කියන්නේ නැහැ.
අපට මරණය ජයගනි. දැන් එතකොට සිතුවිල්ල වෙනයි මම වෙනයිද? මම දෙන්නේ මම වෙනයි සිතුවිල්ලක් වෙනයිද? සිතුවිල්ලෙම නේද මම කියන ධර්ම තියෙන්නේ. ඒ සිතුවිල්ලක් උපදින්නේ මේ මොහොතේ නේද? ඒතර මේ මොහොතේ සිතුවිල්ලක් උපදින්නේ එක්ක ඇහෙන් එක්ක කනින් නාසයෙන් දිවෙන් කයින් කියන මනසින් කියලා ඔය ආයතන හය ඇතුන්නේ කොහේ හරිද? එතකොට ඇහැට රූප වේදහාව දුන්නේ අතීතේ දනාගතේද? මේ මොහොතේ නේ. හරිද? ඔව්. එහෙනම් ඇස්තේ පියාගෙන ඇස්තේ කරින්. ඇස්තේ කරින්. අජත්ත බහිජ්ජල කගේ කය? මේ මොකද? මේ කවුද? මේ අහස මේ පොළොව කියන කියන්නේ දැන් පේන එකද අතීතයකද? අහස පොළොව කියන්නේ? ඔව්. දිත්තේ දිත්තම. අහස පිළිබඳ පොළොව පිළිබඳ ධර්ම දීප කොහෙද? කලින් අහගත්තකින් පොළොව. ඉතින් අතීතය ඉවරයිනේ. අනාගතය ඇවිත් නැහැ. දිත්තේ දිත්තම. මේ දැන් ඉවරද? මම කියන්නේ. දැන් ඇස් දෙක පියාගෙන ඇස් දෙක අරලා මේ අහස මේ පොළොව කියන ගැන දැන් පේන එකද අතීතයකද? අතීතය. ඉතින් අතීතය ඉවරයිනේ. දැන් පේන කෙනාද මස්සය කියනවාද? අහස මස්සය කියනවාද පොළොව කියනවාද? මම හම්දා තව උපමා දෙන්න හොඳට අහගන්න. ඔන්න දැන් අපි කියමු මේ හාමුදුරුවන්ට මම කියනවා ඇස් දෙක අරන් ඉන්න මේ අනිත් ඔක්කොටම ඇස් දෙක වහගන්න කියලා. තේරුණා? මෙන්න මේ හාමුදුරුවන්ට විතරක් කියනවා ඇස් දෙක අරගන්න කියලා සාක්ෂියක් ලැබුණා. අනිත් මේ හාමුදුරුව දෙන්නයි මේ මහත්තුරු කට්ටියම ඇස් දෙක වහගන්න කියලා. හයිද? ඔන්න හොඳට අහගන්න. මේ දැන් මම කියන්නේ. ඊට පස්සේ ඇස් දෙක වහගත්ත කියමුකෝ ඔයගොල්ලෝ. වහගත්තට පස්සේ මම මොකද කරන්නේ? මේ භාවනාවක් කරනවා. ඇස් දෙක වහගෙන දැන් නිස්සද්දව මම කියනකම් ඇස් අරින්න එපා කියලා කියනවා. කියලා හමුදුනේ හොඳට බලන්න අහගන්න. මම මෙතනින් යන කාමරේට ඔබට දැනගන්න ඇති වෙන්නේ ඊට මෙතන. දැන් මේ හමුදුක්කම් බලාගෙන ඔයගොල්ලන්ට පේන්නේ නැද ඇස් වහගෙන? මම මෙහෙම කාමරේට ගිහින් ඉවර වෙලා විනාඩි 10ක් විතර ඉඳලා ඇවිල්ලා ශබ්ද නැතුව මෙහෙම හිතු විදියට වාඩි වෙලා මෙහෙම ඉන්නවා. ඉතල පොඩ්ඩක් ඉගෙන දැන් ඇස් අරිනවා කියලා. දැන් ඔය ඇස් වහගෙන හිටිය කට්ටිය මම ගිහිල්ලා ආවා කියලා දැක්කද? ඈ ඇස් වහගෙන හිටිය කට්ටිය දන්නවද මං ගිහිල්ලා ආවා කියලා? නෑනේ. මොකටද? මොකෙන්ද දැක්කේ? නෑ නෑ නෑ. එතන දුමෝ. මම ඒක උපමාව ගන්නවා. ඇත්තටම මේ ඉන්සිඩන්ට් එක වුණා කියලා දන්නවද? ආ. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් උපහාන්සේලා ඉදිනේ මං කිව්වේ මේ ඇස් දෙක වහගන්න කියලා. හ්ම් හ්ම්. ඔබ උපහාන්සේලා ඉදන් මම මෙතන ගිහිල්ලා ආවා කියලා දන්නවද? ඒකට සාක්ෂිය තමයි මෙතන තියෙන්නේ. මේ හාමුදුරුවෝ දැක්කනේ දැන් මං ගිහිල්ලා එනවා. ඔව්. ගිහිල්ලා ආපහු වාඩි වෙන උපහාන්සේ ඒක දැක්කද? නෑනේ. ඊට පස්සේ මං හිතපු විදියටම ආපහු ඇවිල්ලා මෙහෙම හිතපු විදියට මටත් මෙහෙම කරලා මෙහෙම සැහැල්ලු කරලා ආ දැන් ප්‍රතිඥා දෙකකින් නෑ කියලා කියනකොට ඔයගොල්ලෝ ඉඳන් ඉන්න මම මෙතන දිගටම හිටියා කියලා නේද? අද්දවාගේ නිතින්ද? හැබැයි මේ හාමුදුරුවෝ දැක්කනේ දැන් මං ගිහිල්ලා ආපහු එල වාඩි වෙනවා. එතකොට ඇත කියන එක උත්‍රාන්තයක් නැත කියන එක දෝනියක්. මොන්න දැන් ඇස් දෙක අරගෙන ඉති කෙනාගෙන් බලා ගන්න. දැන් ඇස් දෙක අරන් ඉති හාමුදුරුවෝ ඇස් දෙක අරන් ඉදිද්දී ආ දැක්ක නේද මම මෙතන නැගිට යනවා. එතකොට නැහැ කියලා හදාගත්තා නේද ඇහි ඉති. ඊට පස්සේ ආපහු ආවට පස්සේ ආපහු ඇත කියලා හදාගත්තා නේද? දැන් බාහන්දේ රට ඔය නැත කියලාවත් ඇත කියලාවත් මුකුත් දැනුන්නේ නැහැ නේද? ඔබ මාර්යාගෙන්ද බණ අහන්නේ පුදුම වෙද්ද? ඔබ මා රූපයෙන් දැක්කොත් ඔබ මාර්යාගෙන් බණ අහන්නේ. දේවදත්තයාගෙන් බණ අහන්නේ. ඔබ කවුද ඉන්නේ මේ? ඔබ පිටින් මෙරේ දර මහ කන්නා ජීවත් වෙනවා. දෙන්න. කාගෙන් බණ අහන්නේ? ඔබ කවුද ඉන්නේ මෙතන? මාර්යා දුහම් නේද? බුද්ධ රූපෙන් දකින්න පුළුවන්ද? සෝ ධම්මංගතේ සෝ මොක්කද? තමයි මා දකින්න ධර්මයේ දකින්න. යමේ පටිසම්පාද දකින්න. මා දකින්න හැමතුන මම පේන විදිහට ගන්න ඕයි මගු. යම් මොන හරි දකට මම පේනවා.
දවකෙ බලන්න හදනවා නම් දැන් අත උස්සනවා නෝ දැන් බුලත් තට්ටිය ගත්තා බලන්න ඕනේ නේ දැන් මන් දිහත් බලන්න පොදුකා නෝකෙ තේවි දිරුවෙත් මේකේ මාස්සය කරගන්න ඒකම මම දින්නක ගියෝදී මේක දෙක යා කියලා හිතනවා. ඔතන කෙනෙක් කියන කෙනෙක් කියනවා. අපෝ ඒක වාගිය නේද? ඒක වාගිය නේද කියනවා. දැන් කන්නාට ඉන්නාම දුරු මන්නිපස්සේ උපදිනවද නැද්ද කියලා කියන්න පුළුවන්. ඇත කියන්න පුළුවන්ද නැත කියන්න පුළුවන් කන්නාට ඉන්නාම. ඒක නිවනේ ස්වභාවය මොකද්ද? හම්දුන් නිබ්බාන තීර්ථ උදාන පාදී කියෝ කියන නාගන්න. අත්‍ය බික්ක වේතදායතන යත්ත නේම කටු. ඔය මන් දකින්න ලෝකේ. නැ අපෝ දාතු නැතේ දෝදාතු නැ ආකාසානංචයත නැ විඥානංචයත නැ අකින්චඤ්ඤායත නැ නේවසඤ්ඤා නාසඤ්ඤායත නායං ලෝකෝ එහෙම ලෝකයක් නැ නැ පරලෝකෝ උපෝ චම්මුසුතිය තත්පරම් වික වේ නැ ආගති වදම් නැ ගති චුති මුක්තස්ති නපතිත්ත අනාරම්භන දෙ මේ කවුද මේ ඔබේ ප්‍රතිවිරුද්ධ එහෙම නැ උතර කන්නාඩිය තමයි ආඳුන්නේ ඔබ වහන්සේගේ මස්සස් වේ උතර මෙහෙම බලනකොට මෙහෙම හැඩොක් වේ මොදි ප්‍රතිබිම්බ මෙහෙම බලනකොට මෙහෙම මෙහෙම බලාගෙන ඉන්නකොට නැගිට යනවා. ඒ නැගිට ගියයි කියලා මස්සය කිව්වේ නැහැ. ඒක තමයි රූපමාවගේ හැඟීම. කවුද? ඔන්න සංඥාව මිරිගුව විඥානයේ මහා මාන. ඒක මෙතන 20ක් ඉන්නවනම් හාමුදුරුවෝ 20ක් වෙනවා. මේ හාමුදුරුවන්ට පේන හාමුදුරුවෝ නෙමෙයි මෙයාට පේන්නේ. එයාට පේන එක නම් නෙමෙයි මෙයාට පේන්නේ. එයාට එයාට හාමුදුරුවෝ 20ක් වෙනවා. හැබැයි භෞතික දේකුත් නෙමෙයි. අන්න තේරුම් ගන්න දැන් භෞතික දේකුත් නෙමෙයි. ඒක ඔබේ ප්‍රතිබිම්බය සේවනන්නේ. සේවනන්නේ. ඒ තමයි කර්ම ස්වභාවය. ඒක දැන් මැවෙන ලෝකෙ කියන්නේ. ලෝකෙ නියති තියෙන කියලා බලන්න. රෝහිතස්ස හිතකට හිත කියන මොන හිතද මේ ඇහි වෙන හිතන්නේ වෙන මනසවල කතා කරන්නේ මොන හිතද අර අර උපමාම වෙන්නේ මේකට හතර රූප වෙන්නේ අතීතේව අනාගතේව නෙවෙයි වර්තමාන. කාන්ත සද්දයෙන් අතීතේව අනාගතේව නෙවෙයි වර්තමාන. නමුත් ඇහැට රූප පේනකොට මේක පුටුව කියන එක ගන්න දැන් පේන එකද අතීතේකද දැන් හාමුදුරුවෝ කිව්වොත් මේ දැන් පේන එක විතරක් කියන්නේ මේ. දැන් පේන එක විතරයි. අතීත කිසිම දෙයක් නැතුව දැන් පේන එක විතරක් කියන්න ගන්න. ඉතින් කියන්නේ නේද මස්සෙන් කියන්නේ. ඇස් තිබුණේ නමුත් රූප දකින්නේ නැහැ. කන් තිබුණේ නමුත් ශබ්ද අහන්නේ නැහැ. මාගේ සැකන කරන්නේ භාග්‍යවත්. ජේසුස් වහන්සේ දිනා. නාදේ නම. මාගේ සැකන කරන්නේ භාග්‍යවත්. මොකක්ද? යොග්ගුවා සුදු පාටේ රවුම් හතරක් කියලා එකුවේ තියෙන. දැන් දති දේවල්. ඉති අති දේවල්. අනාගතේ තියෙන මේ දිත්තේ දිත්තවත් නම් බොයිසුදී. සුත්තේ සුතුමත් නම් බොයිසුදී. මුතේ මුතුමත් නම් බොයිසුදී. විඤ්ඤාතේ විඤ්ඤාතමත් නම් බොයිසුදී. දැන් බලනවා මෙතන කට්ටියක් ඉඳවල කියලා බිස්මුල කන්නාඩි රූප බල කන්නාඩි පේන්නේ නැද්ද කියලා බලන්න. කට්ටියක් ඉන්නවා. අපිට දැනන්නේ නැහැ ඒගොල්ලෝ ආවා කියලා. අපි ඉන්නේ මේ ස්වභාවයේ. සෙමිතාන් බීච් ලෝකෙට තමයි දේශනා කරන්නේ. එහෙනම් මෙන්න වර්තමාන මොහොත. රූපය එක දකින්න නැහැ. අන්න හදි උපමාවෙන් හිතද?
රූප සංඥා මුලික. අන්න හැනාත්ම රූප අනාත්ම චක්කු නැත රූප නම්. එනම් මේ රූපේ බලන මේ දක්න හැදුවා කෙලකු නම්. එනම් මේ පිළිම මේ රූපේ බය වෙනවා ගැහෙන්න ගන්න මේක වැඩේ පිටුයි. දැන් මේ වර්තමානයේ මෙන්න මෙතනයි වැඩේ සිහි පවත්තන් කියන්නේ. දැන් මේ වර්තමානයේ දැන් මෙහෙම බලාගෙන ඉඳලා කණ්ණාඩි දිහා බලාගෙන ඇස් දෙක අරගත්තට පස්සේ කණ්ණාඩි දිහා බලාගෙන ඇස් දෙක අරගත්තත් පියාගත්ත කණ්ණාඩිය නම් මායාවක්මයි. මෙතන මේ මුකුත් නැහැ. මේ සංඥාව බිරුවක් කියන එක අපි දන්නවා. මෙතන ඇත්ත මෙතන නැති කියලා කියන්නේ මොකක්ද? ඇහද හිතද? නැත කියන එක එක් අර්ථයක්, නැත කියන එක දෙවෙනි අර්ථයක්. නැත දෙන්නේ කම්බ වෙලා යනවා. තමයි අස්තිවාංගු මෙහෙම පේනිකයි, මේ පේනිකයි දෙකම එකයි. ඔන්න හරිනේ. ඔන්න දැන් දෙකම එකයි. එතකොට මගේ මස්සස් දෙක මෙහෙම. එතකොට ඔබහන්සේ දිහා බලනකොට මගේ රූප දිහා බලනකොට එතකොට ඇහැට ඔබෙන් තියෙන රූප දෙකම මායාවක් නෙවෙයි. අන්න රූපය මේ මොකද්ද මේ විඥානය? ඔව්, රූප සංඥාව මිලක විඥානේ මහා මායාව. අන්නේ විඥානය නම් වූ මහා මායාව තමයි සිද්ධාර්ථය සංසාර පුරාවට ඇවිදින්නේ අපි. තේරෙන්නේ? ඒක මරන්න කිව්වෙ මොකද? සතිය. ලෝක සතියෙන් බැල්ල දිව්‍ය ලෝකේ උදාව සතියෙන් බැල්ල දේව රාජ්‍යය තමයි කවුරුපත් වෙන්නේ? මහා මායාව. බෞද්ධ සාහිත්‍ය පොතේ ලියුවා. මේ දීස භාවය පවතින මේ ලෝකේ මේ දීස භාවය පවතින මෙලක දැන් හඳුනේ මේ දෙකෙන් උසේක මොකද මිදීනම් ගන්න කියලා මට කියන්න. මේ දීස භාවය විදිහට මෙයාට මේ දෙකෙන් උසේක මොකද මිදීනම් ගන්න. මේස් දෙක අරගෙන කියන්න ඕනේ. මේ මොකද ඥාණයෙන් හිතන්න එපා. අඥාණ විදිහට කියන්නේ. මේක තමයි මොකද බලන්න මේස් දෙක අරගෙන කියන්නේ. දැන් මොකක්ද ඉතින්? දැන් ඒක දුසිද? එතකොට මේ ලෝකෙ දෙකේ දෙකේ වතිය. ඉදිය අඳුර. එක කලු සුදු ආධ්‍යාත්මික බාහිර ස්ත්‍රී පුරුෂ උස මිති ඔය වගේ දෙකේ දෙකේ වගේ දැන් හමුදේ තන බලන්න හොමාගම අර මේකේ නේ හොමාගම ඉන්න වෙන හාමුදුර කෙනෙක් ගැන හොඳම හිතව හාමුදුර කෙනෙක් ගැන මතක් කරගන්න හරිනේ. දැන් යමුනායි කරන්නේ මේ වෙලාවේ පිට කරන එක කියන්න බලන්න පෙර අතර වුණ නෑ මං ගන්න මේ වෙලාවේ කරන්නේ අතීතේ වෙන්නේ පුළුවන් බෑනේ. ඔන්න දැන් වර්තමානයේ දැන් ඔන්න මේ වෙලාවේ. එතකොට මේ වෙලාවේ ඇදලා ගත්තේ මනෝ රූපේ නේද ධම්ම රූපේ නේද? හොඳයි. එතකොට මේ වර්තමානද? වර්තමානයේ දැන් මනස සකස් උනේ. දැන් මේ මනස ඇත්තද පුරුද්ද? දැන් ඇත්තද පුරුද්ද නම් තේරෙනවා. දැන් මේ වෙලාවේ නම් ඉතින් මේ දැන් මේ වෙලාවේ මනසින් හිතපු එක කොහෙන්වත් එදිය සම්බන්ධයක් උනේ නැහැ නේද මේක? ඈ? හොඳයි. දැන් ඔය කියන එක්කෙනා හම්බ වෙන්න ගියාට පස්සේ දැන් මේ අහවලා කියලා අඳුරගන්නේ දැන් පේරකද අතීතෙකද? නෑ අතීතෙකද. හා එහෙනම් මෙතන ඉඳන් හිතුවත් එතන දැන් එතකොට එළියෙන්ද දැන් හම්බ වෙන්න ගියාට පස්සේ එළියෙන්ද කෙනා හම්බ වෙන්නේ? එතකොට හම්බ වෙන්න ගියාට පස්සේ එළියෙන්ද ඇතුලෙන්ද ගන්න උපාදාය රූප